තියෙනෙත් විශාල අර්බුදයක හින්දා මේ එක්තර කවුරු හෝ නායකයෙකුට මේ මේ රට යම් අනසකට ලක්වීමේ වහවහා ඉඩකුත් අවශ්‍යයි. ඒ කියන්නේ කිසියම් හෝ නායකයෙක් කෙරෙහි විශ්වාසය ඇති කරගෙන රටේ ජනතාව මේ ඒ නායකයාගේ නායකත්වයට යටත් වෙන්න එහෙම නැත්නම් ඒ නායකත්වේ බාර ගැනීමේ අවශ්‍යතාවයකුත් තියෙනවා. ඒ කියන්නේ එකක් වහවහා මම හිතන්නේ සිද්ධ වෙන එකක්. එතකොට අර එක පැත්තකින් අර අපි කියපුව මේ නායකයා ඕනම දෙයක් Tamanට ජීවිතයට කරලා යන්න පුළුවන් වහල්භාවය කියන අන්තරත් නොයා අනිත් පැත්තේ නායකයාගේ නායකත්වයේ සහ මුලින්ම ගණන් නොගන්නවා කියන අන්තරත් නොයා අපි කොහොමද අපේ නායකයව මේ ඊට වඩා මේ මැදිහත් තැනකින් මේ බාර ගන්න කියන එක ගැන මම හිතන්නේ අපි කතා කළ යුතුයි කියලා. ඒක නායකයාගේ ගුණයකුත් මගේ නායකයාටත් තියෙන ඒ සම්බන්ධ ගුණයක්. ඒ නායකයාත් නායකයාගේ අනට ලක් වෙන තැනැත්තාටත් තියෙන ඔය සම්බන්ධයෙන් ප්‍රගුණ කළ යුතු ගුණයක් කියලා තමයි හඳුරන්නේ මට හිතෙන්නේ. ඔබ වහන්සේට මේ ගැන මොකද හිතෙන්නේ? මං හිතන්නේ චාමර ඒකට ඊටාම මේ සමබර අර්ථකථනයක් ඉදිරිපත් කළා. ඒ කියන්නේ අර අපි දැන් නායකත්වයකින් තොරව කිසියම්ම දෙයක් සිද්ධ වෙනවා කියන එක මේ ලෝකේ අපි පහුගිය කාලේ ආපු තන්ත්‍රවාද බැලුවාම, ඒ කියන්නේ රාජ්‍ය තන්ත්‍රයේ සම්බන්ධ දේවල් බැලුවාම අපි දන්නවා ලිච්ඡවි කාලය කියලා එකක් තිබුණා, ලිච්ඡවි සමූහාණ්ඩුව කියලා එකක් තිබුණා. ඇත්තරම ඔය ඩිමොක්‍රසි එකේ එක ෆෝම් එකක් තමයි ලිච්ඡවි ගණතන්ත්‍ර ක්‍රමය ඇතුළේ තියෙන්නේ. ඉතින් ඒ සමකාලීනව ඇතැන්ස් වල රෝමයේ ඇතැන්ස් නුවර ඩිමොක්‍රසි කියන වචනේ පටන් ගන්නවා. දැන් අපේ මේ ලෝකේ බහුතරයක් තියෙන ඩිමොක්‍රසි කියන ඩිමොක්‍රටික් කියන සිස්ටම් එක, එහෙම නැත්නම් රිපබ්ලික් සිස්ටම් එක සහ ඩිමොක්‍රටික් සිස්ටම් එක. ඉතින් ඒ සිස්ටම් එක ඇතුළේ අපි දකිනවා මේ හැමතැනකදීම නායකත්වයක් දකින්නවා කියලා තියෙනවා කියලා. එතකම මේ ඩිමොක්‍රටික් එකේ හැම දෙනාගේම අදහස් තිබුණත් නායකත්වයක චෙයාර්මන් කෙනෙක් ඉන්නවා, එහෙම නැත්නම් නායක මණ්ඩලයක් ඉන්නවා. ඉතින් ඒ වගේ අපි දන්නවා ගෙදරක ඒ හැමතැනකම නායකත්වය කියන එක වැදගත්. මොකද ඒකේ හැටි මම දකින්නේ චාමර අපි හැම දෙනාම පාලනය කරන කට්ටිය නෙවෙයි. සමහරු පාලනය කරන්න කැමති කට්ටිය, සමහරු පාලනය වෙන්න කැමති කට්ටිය. ඒක අපේ ජීවිතේ හැම පැත්තක ගත්තත් දැන් අපි ගමුකෝ මේ සෝෂල් මීඩියා, ඒක ඉන්නවා ඉන්ෆ්ලුවන්සර්ස්ලා කියලා ජාතියක්. හැමෝම ඉන්ෆ්ලුවන්ස් කරන්න යන්නේ. ඉතින් ඉන්ෆ්ලුවන්සර්ස්ලා වෙනවා ඉන්ෆ්ලුවන්සීස්ලා ඉන්නවා. TikTok ගත්තත් හැමෝම ට්‍රෙන්ඩ් හදන්නේ. දැන් TikTok එකේ ට්‍රෙන්ඩ් හදන්නේ ඊටාම කීප දෙනෙක්. මම බැලුවා ඇත්තටම කවුද මේ එක එක dance item එහෙම හදන්නේ කියලා. ඊටාම සුළු පිරිසක් තමයි ඒක කරන්නේ. ඉතින් ඒ ක්‍රමය දහස් ගණනක් ලක්ෂ මිලියන ගණනක් follow කරනවා. ඉතින් ඒක තමයි මේ ලෝකේ හැටි. අපි හැමෝම පයිලට් නෙවෙයි, පයිලට්ලා එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා, කෝ පයිලට් එහෙම ඉන්නවා. හැබැයි ඒත් එක්කම ඒකේ අනිත් වැදගත් දේ තමයි මේ නායකත්වයට පොදු ජනතාවගෙන් පත්වෙන එක්කෙනා. දැන් මම ටිකක් ගියොත් ওই බුද්ධාගමේ සඳහන් වෙන කතාවකට අග්ගඤ්ඤ සූත්‍රය කියලා. ඒක ඇත්තරම Book of Genesis බයිබලයේ තියෙන එකත් එක්ක ගොඩ සමපාත වෙනවා. ඒත් එක්කම මේ Book of Genesis අග්ගඤ්ඤ සූත්‍රයේ දෙකටම වඩා පරණ කතා අපිට ඊජිප්තු ශිෂ්ටාචාරයෙන් දකින්න පුළුවන්. ඒ සමාන කතාවක්, ගොඩ සමාන කතාවක්. මේ කතාවේ තියෙන එක පොදු කරුණක් තමයි මහජනතාව පාලනය කරන්න මහා සම්මත මනුරජු කියලා එක්කෙනෙක්ව පත් කරගන්නවා. ඒ කියන්නේ ඒක පත් කරගන්නේ මේ එයාමපත් වෙන්නේ නැහැ. මහා සම්මත මනුරජු. සම්මත. එයා සම්මත වෙනවා මෙයා තමයි රජුරුව කියලා. හැබැයි ඉතින් එදා ඉඳලා ඒ රජයේ මිනිස්සු මේ රජුරුවන්ට ටැක්ස් ගෙවනවා. තමන්ගේ ආරක්ෂාව, සංහිඳියාව ඒ මිනිස්සුන්ව ගාන්ට තියලා තියෙන එකට උපකාරයක් විදියට, එහෙම නැත්නම් රිටර්න් එකක් විදියට, ප්‍රතිඋපකාරයක් විදියට ඒ රජුරුවන්ට ටැක්ස් ගෙවනවා. ඉතින් ඔන්න ඔය සිස්ටම් එක තියෙනකොට මේ ටිකක් කල් යනකොට මේ රජතුමාට අමතක වෙනවා මේ රාජ්‍යත්වයත් එක්කෙන ප්‍රභූත්වය. ඒක යාම වෙල ගන්නවා. ඉතින් ඔන්න ඔය විදිහට එක එක රජවරු අධර්මිෂ්ඨ පාලනයක් කරා යන විදිහ ඔන්න තියෙනවා. ඒත් එක්කම අපි බැලුවොත් බුද්ධාගමේ ජාතක පාළි එහෙම තියෙනවා දසරාජ ධර්මය කියලා එකක්. දසරාජ ධර්මය, ඊළඟට ලිච්ඡවින්ට සප්තාපරිහානි ධර්මයේ දේශනා කරනවා. මේ ඔක්කොම තියෙනවා. ඒත් එක්කම චාර්ම තව එකක් කියන්න ඕනේ, හොඳ වෙලාවට මේක මතක් වුණේ. දැන් ඔයා මගෙන් අහනවා හාමුදුරුව කෙනෙක් විදිහට ඇසල පොයේ දවසේ මේ නායකත්වය රාජ්‍ය පාලනය පිළිබඳ මට දෙන්න පුළුවන් උපදෙස මොකද්ද කියලා. මම බලවෙනිම කියන්න ඕනේ මම ඕක එක්ස්පර්ට් කෙනෙක් නෙවෙයි කියන එක. ඉතින් ඒක ඊටාම වැදගත් කාරණයක් චාමර මුලින් මතක් කරා අර වහල්භාවය කියන එක සම්බන්ධයෙන්. ඒකත් මම වෙනම මේ කතා කරන්න මේ වහල්භාවය කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා රාජ්‍ය ආගම වහල්භාවය ඔය ඔක්කොම ගොඩක් එකට ඇදිලා තියෙන්නේ. ඉතින් දැන් මගෙන් අපේ මේ යාලුකමට හාමුදුරුව කෙනෙක් නිසා ඇසල පොහේ දවසේ චාමරත් එක්ක සාකච්ඡාවක් කරාට මම රාජ්‍ය තන්ත්‍රය පිළිබඳ එක්ස්පර්ට් කෙනෙක් නෙවෙයි. මම හොඳම නායකයා පත් කරන්න ඕනේ පිළිබඳ එක්ස්පර්ට් කෙනෙකුත් නෙවෙයි. නමුත් මට ඉදිරිපත් කරන්න පුළුවන් යම්කිසි අදහස් කීපයක් තියෙනවා.
එකක් තමයි මේ රජ්ජුරුවෝ එහෙම නැත්නම් රජ කියන සිස්ටම් එක දැන් නැහැ, මොනාක්ස් කියන සිස්ටම් එක දැන් නැහැ ලෝකේ. ඒක මීට අවුරුදු 200කට කලින් ලෝකේ 500කට කලින් ප්‍රචලිතව පැවතුණා. නමුත් දැන් ඒ ක්‍රමය වෙනස් වෙලා. දැන් අලුත් ලෝකේ මේ වර්තමාන යුගයේ ගොඩක් පරණ ක්‍රමයක් නෙවෙයි. ඒ කියන්නේ එස්ටැබ්ලිෂ් වෙලා ගොඩක් පරණ ක්‍රමයක් නෙවෙයි. නමුත් ඩිමොක්‍රසි කියන එක උඩ තමයි මේ ලෝකේ දැන් කාලි දුවන්නේ. ඔය සෞදි අරාබියේ කුවෙට් වල එහෙම තැන් කීපයක තියෙන රාජාණ්ඩු. නමුත් ඩිමොක්‍රසි කියන එක තමයි ලෝකේ පිළිගත් ප්‍රවණතාවය. ඉතින් ඒ ප්‍රවණතාවය යටතේ මේ පත්වෙන රජු මං හිතන්නේ අර දසරාජ ධර්මය බුදුහාමුදුරුවෝ දේශනා කරනකොට ඒ බුදුහාමුදුරුන්ට එක දේශනා කරන්න විශේෂ විශේෂ මේ මේකක් තිබුණා. ඒ කියන්නේ මොකද්ද? හැකියාවක්. ඒ හැකියාව තමයි සිද්ධාර්ථ කියන පුද්ගලයා, සිද්ධාර්ථ කුමාරයා රජෙක් කෙනෙක් වෙන්න අවශ්‍ය සුදුසුකම් ලබනවා. සුද්ධෝදන රජතුමා මහා ලොකු රජ කෙනෙක් නොවෙන්න පුළුවන්, ප්‍රාදේශීය නායකයෙක් වෙන්න පුළුවන්. නමුත් මේ සිද්ධාර්ථ කියන කුමාරයා ඒ බ්‍රාහ්මණයන්ගෙන් වේදේ ඉගෙන ගනිමින් රාජ්‍ය තන්ත්‍රය පිළිබඳ හොඳ අධ්‍යාපනයක් ලබනවා. ඒ කියන්නේ තව විදිහකට කිව්වොත් පොලිටිකල් සයන්ස්, ඩිප්ලොමැටික් මිෂන්ස් ඒවා පිළිබඳ හොඳ අධ්‍යාපනයක් ඒ කුමාරයා ලබනවා තමන්ගේ පොඩි කාලේ. දැන් ඒක මම ලැබලා නැහැ. ඒක අපි දන්න සබ්ජෙක්ට් එකක් නෙමෙයි. මම ඉගෙන ගත්තේ එන්ජිනියරින්. ඉතින් එතකොට මේ ඒ සිද්ධාර්ථ කුමාරයා තමන්ගේ ඒ ලබාගත් දැනුම සහ අපි දන්නවා චාමර අපි ඕනම දෙයක් ආශ්‍රය කරනකොට දැන් වඩු වගේ පුතාට වඩු කර්මාන්තය නිසංගෙම පුළුවන්. මොකද එයා හැමදාම මේක දකින්න ඉපදිච්ච දවස් ඉඳලා වඩුමඩු ඉඳලා. ඉතින් ඒ රාජ්‍ය තන්ත්‍රය කරන මාලිගාවේ ඒ අපි දැකලා තියෙනවා ඒ කතාවල්වල එහෙම තාත්තා නඩුව පසින්ද නඩුව විනිශ්චය කරනකොට දේවිය කුමාරවරු ඔක්කොම වටේ තියාගෙන තමයි ඒ කාලේ රාජ්‍ය මන්ත්‍රණය කරන්නේ. රාජ්‍ය මන්ත්‍රණ සභාවේ පවුලත් ඉන්නවා. ඒක දැන් කාලේට අනුව නම් එච්චර හොඳ වැඩක් නෙවෙයි. නමුත් ඒ කාලේ එහෙම තමයි හිටියේ. ඉතින් මේ සිදුහත් කුමාරයා දකින්න ඇති මේ තාත්තා තමන්ගේ සුද්ධෝදන කුමාර රජතුමා මේ රාජ්‍ය තන්ත්‍රය කරන විදිය. එතකොට ඒකෙත් සිද්ධ වෙන ඩීල් දකින්න ඇති. දැන් ඒක මේ රාජ්‍ය කරනකොට කරන්න වෙන එකක් නේ. යාට කෝසල රාජ්‍යත් එක්ක ඩීල් එකකට එන්න වෙනවා. ඔයා යුද්ධ කරන්න එපා. අපි මොනා හරි ඒකට වෙන සපෝට් එකක් දෙන්නම් කියලා. ඉතින් ඒව ඔක්කොම දැකලා තමයි මේ බුදුහාමුදුරුවෝ මේ දසරාජ ධර්මය කියන එක දේශනා කරන්නේ. ඉතින් දසරාජ ධර්මය මම නිකන් ලාවට මතක් කරොත් චාමරට මතකද දැන් නැහැ. ඒකේ තියෙනවා දානය, පරිත්‍යාගය, ශීලය, තපස, අවිහිංසාව, අක්‍රෝධය, ඍජුභාවය, මෘදුභාවය, ඉවසීම, අවිරෝධය. ඔය වගේ විශේෂ ලක්ෂණ තියෙනවා. ඉතින් මං හිතන්නේ රජ කෙනෙක් එහෙම නැත්නම් නායකෙක්. රජ කියන කන්සෙප්ට් එක අපි දැන් අයින් කරමු. මහරජාණන් නැහැනේ දැන්. නායකෙක් කියන කන්සෙප්ට් එක අපිට අවශ්‍යයි. මේ නායකයා පත්වීමේදී අපි මේ දසරාජ ධර්මය වගේ, ඒ කියන්නේ දසරාජ කියන ওই 10ම වෙන්න ඕනේ නැහැ. ඒක අපි හાર્ඩ් ඇන්ඩ් ෆාස්ට් කරන්න හොඳ නැහැ. මේ 10 ඉඳ මේ 10ම තියෙන්න ඕනේ කියලා. දැන් අපි ගත්තොත් මැනේජ්මන්ට් වල තියෙනවා how to become a good leader කියන එකට ඕන තරම් තියෙනවා. මේ manage to lead ඔහොම එක එක අර්ථකථන තියෙනවා. අපි හොඳ දේ විතරක් ගත්ත නම් ඇති. අර තියෙන්නේ සාරේ සාරමතිනෝ කියලා. හොඳ දේ හොඳ තැනින් ගමු. ඒක කොහෙන් ආවත් කමන්නේ. ඉතින් එතකොට ඒකේ මේ මම දකින විශේෂකම් තමයි මේ දසරාජ ධර්මය ඇතුලේ දානීය සහ පරිත්‍යාගයට ලොකු ඉඩක් වෙන් කරලා තියෙනවා. ඒ කියන්නේ මේ රජ්ජුරුව ස්වභාවයෙන්ම තණ්හාවෙන් අඩු පුද්ගලයෙක් වෙනකොට, ඒ කියන්නේ දානීය පරිත්‍යාගයක් ඇත්තටම කරන්න පුළුවන් තමන්ගේ තණ්හාව අඩු පුද්ගලයෙක්ට. එයාට හදිසිය කවුරු හරි ඇවිල්ලා කිව්වොත් ඔයාට වඩා මම සුදුසුයි රටපාලනය කරන්න කියලා, එයාට ඒක උනත් පරිත්‍යාග කරලා යන්න බැරි කමක් වෙන්නේ නැහැ. එහෙම නැතුව අර ඔක්කොම බදාගෙන කේක් ගෙඩිය මමම කනවා කියන්නේ මගේ නෑදෑයෝ කනවා කියලා එකක් එහෙම ඉන්නේ නැහැ. ඒ කියන්නේ බලලෝභියෙක්ට එහෙම නැත්තම් හොරකම් කරන්න, එහෙම නැත්තම් මංකොල්ල කන්න, කොමිස් කන්න අවස්ථාවට වැඩි කිසි කෙනෙක් කිසිසේත්ම නායකත්වයට සුදුසු නැහැ. සුදුසු නැහැ. ඒක තමයි මම දැක්ක. මම ඉස්සර වැඩ කරාම ওই মালටිනේෂනල් කම්පැනි එක, ඒකේ තිබුණා පර්චේසිං ඩිපාර්ට්මන්ට් එක. සාමාන්‍යයෙන් පර්චේසිං ඩිපාර්ට්මන්ට් කියන්නේ මේ ටිකක් හොරකම පුරුදු වෙන තැනක්. ඒ කියන්නේ ඕනනම් හොර කරන්න පුළුවන් තැනක්. ඕනම ආයතනයක. මොකද ඒ වෙයි අර මේ බඩු විකුණන මිනිස්සු, එයාලට තමන්ගේ බඩුව විකුණ ගන්න ඕන නිසා එක එක අල්ලස් දෙනවා. අපි දන්න ඔය මේ විශේෂයෙන් ඔය සිවිල් ඉංජිනේරින් පැත්තේම අල්ලස් දීම අතින් එක එක අල්ලස් දෙනවා. බීම වලින් දෙනවා, ලිංගික අල්ලස් දෙනවා, එක එක විදිය අල්ලස් දෙනවා. දැන් අපි ඔය මේ දවස්වල CB ඉංජිනියර්ස්ලාත් අහු වෙලා තියෙනවා එක එක දේවල් වලට. ඉතින් මේ අල්ලස් දීම වැඩි තැනක් තමයි පර්චේසින් ඩිපාර්ට්මන්ට් එක. ඉතින් ඒ කම්පැනි එක මෙන්න මෙහෙම උපාය මාර්ගයක් ගත්තා. ඒක තමයි එයාලා ඒ පර්චේසින් ඔෆිසර් කියන්නේ එච්චර ලොකු පඩියක් ලබන කට්ටිය නෙමෙයි. නමුත් එයාලා රෙක්‍රූට් කරන්න ගත්තා ටිකක් ඉහළ ඉකොනොමික් ස්තරවල ළමයි. ඒ කියන්නේ තාත්තලම්මලට ගොඩාක් සල්ලි තියෙන, එතකොට මේ සල්ලිවල වටිනාකමක් වැඩි නැති ළමයි ඒකට ගන්න ගත්තා.
ඉතින් ඒකෙන් ලොකු අත්පත් කර ගැනීම වුණා නැති අය. අන්න හරි. එතකොට සමහර අපිට මෙහෙම එකක් එනවා, එයාලට අත්පත් කර ගැනීම උවමනාවක් නැති සල්ලි විතරයි. වෙනේ අත්පත් කරගන්න එයාලට උවමනාවක් තියෙන්න පුළුවන්. ඉතින් නමුත් අර එයාලට සල්ලි උවමනා නැති නිසා එයාල සල්ලි හොරකන්නේ. ඉතින් ඒ වගේ දැන් අර චාමර අහලා ඇති මැස්ලෝගේ දූරාවලිය, මැස්ලෝස් පිරමිඩ් ඔෆ් හයරාකි. ඉතින් ඒකේ තියෙන මේ මිනිස්සු ස්වභාවයෙන්ම කාලෙන් කාලෙට තමන්ගේ දේවල් අත්පත් කර ගැනීමත් එක්ක අවශ්‍යතාවයන් වෙනස් වෙනවා. මුලින් කෑම බීම සල්ලි බලය ඔය වගේ ටිකක් ඕනේ. නමුත් එන්නෙන් ඒ අවශ්‍යතාවයන් වෙනස් වෙනවා. මිනිහෙක් අන්තිමට අවශ්‍යතාවය කියලා ඉතුරු කරගන්නේ තමන්ගේ ආධ්‍යාත්මික කියන අවශ්‍යතාවය කියලා ඔන්න මැස්ලෝ කියනවා සයිකොලොජි වල. ඉතින් කෙසේ වෙතත් මේ බලය කියන බලය අත්පත් කරගැනීමේ අවශ්‍යතාවය ඉතාම සල්ලි ඒ ඔක්කොටම පස්සෙන එකක්. අපි දැන් දන්නවා මීගමුවේ මාළු මුදලාලි කෙනෙක්ට සල්ලි ඕන තරම් තියෙනවා. නමුත් එයාට නැත්තේ ඒ සමාජ ස්තරය, ස්ටේටස් එක, ඒ ටික. ඒ ටික ලබා ගත්තත් ඊට පස්සේ එයා බලන්නේ බලය කියන එක ලබා ගන්න. ඉතින් මේ බලය කියන එක ඇත්තටම ගොඩක් මිනිස්සුන්ට මේ පරිපූර්ණය කරගන්න බැරි වෙන එකක් තමන්ගේ ජීවිත කාලේ. ඉතින් මෙහෙම බලයකට හැමෝම ආසයි. නමුත් දැන් මේ අපි කතා කරන්නේ මිලියන් මිනිස්සු එක්කෙනෙක් දෙන්නෙක් ගැන නෙමෙයි, මිනිස්සු මිලියන 20ක් ගැන. ඒ මිලියන 20න් පත් වෙන එක්කෙනා මේ බලය සම්බන්ධ ආසාව පුළුවන් තරම් අඩු වෙන එක්කෙනෙක් වීම මං හිතන්නේ රටට ඉතාම වැදගත් කාරණයක්. ඉතින් චමර දැන් ඔය මං කිව්වේ අපිට පත් වෙන්න පුළුවන් අයිඩියල් අර දියසෙන් කුමාරය වගේ එක්කෙනෙක්. දැන් ඔය දියසෙන් කුමාරය ඉස්සරහන් පත් වෙනවා. නමුත් දැන් අපි පත් කරගන්නවා. හොඳට හෝ නරකට අපිට ඡන්ද අයිතිය කියලා එකක් තියෙනවා. ඉතින් එතනදී මං හිතන්නේ අපි මීට කලින් සති අපි කතා කළේ තීරණ කියලා එකක්. ඒ තීරණ කියන එකට තමයි ඇත්තටම මේක පත් වෙන්නේ, එළඹෙන්නේ. මේ නායකයා පත් කර ගැනීමේදී අපි කොච්චර හොඳ තීරණයක් ගන්නවද? හොඳ තීරණයක් ගන්න නම් ඇත්තටම මම හොඳ වෙන්න ඕනේ. මම හොඳ නැත්තම් මට හොඳ තීරණයක් ගන්න බෑනේ. දැන් මම හොරෙක් වෙලා මට දසරාජ ධර්මයෙන් යුතු රජෙක් පත් කරගන්න බෑ. ඉතින් ඔන්න ආයි පාරක් අපි මේ කතාව ඉස්සරහට යනකොට මම තවත් කියන්නම් අර විශේෂයෙන් වහල්භාවයේ රාජ්‍ය ආගම සම්බන්ධයෙන් මේ තීරණ ගැනීමේදී මේ නායකත්වය පත් කර ගැනීමේදී මුලින් මම මන්දිහාටත් හැරිලා බලනවා මේ නායකයාගෙන් බලාපොරොත්තු වෙන ගුණංග මගේ ගාව තියෙනවද? මොකද අපිට කවදාවත් කියන්න බෑ හොර කණ්ඩායමක් පාලනය කරගන්න දසරාජ ධර්මයෙන් යුතු බෝධිසත්වෙක් පහළ වේවා කියලා. හොර කණ්ඩායම පාලනය කරන්න හොරෙක් තමයි පහළ වෙන්නේ. ඉතින් අන්න ඒක තමයි අපිට මේ ගැන කතා කරන්න තියෙන මූලිකම. අර හඳුරන්නේ මේ තව එකත් තමයි දෙකත් වහන්ස් කිව්වා මේ කියන්නේ අපි පත් කරගන්නාගේ සිතුවිල්ලත් මේ පවුකාරණම් එහෙම නැත්නම් එයාගේ තියෙන ස්වార్థකාමී පබිටු අදහසක් නම් ගේම් එකක් නම් එයත් ප්ලේ කරන්න යන්නේ එයාට එකින් හොඳ මේ කෙනෙක් ලැබෙන්නේ නැහැ. මම හිතන්නේ අපේ වගේ රටක වෙලාම තියෙන්නේ අපේ රටේ නායකයෝ හැදිරම තියෙන්නේ ඔතන. මම හිතන්නේ ඉතාම වැදගත් කියලා. මම ඊට අමතරව දසරාජ ධර්මයේ මම නිකක් මේ මට ටිකක් මේ හිතිච්ච දේ තමයි අර එකවර මේ ඔබවහන්සේ කිව්වා මේ ඍජු බව සහ මෘදු බව. ඒක මට මේක පේන්නේ නිකක් පොඩි එකිනෙකට වෙනස් අන්ත දෙකක් වගේ. දැන් අපි උදාහරණයක් විදිහට අපි එක්තරා කාලයකින් කතා කරනවා මේ රටට දැඩි පාලකයෙක් ඕනේ. ඒ කියන්නේ මේ දැඩි තීරණ ගන්න ලේසියෙන් මේ අඹරෙන්නේ නැති කියන්නේ මේ 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 එහෙම තනි තීරණේ ගන්න පුළුවන් දැඩි වෙන්න පාලකෙක්. මම හිතන්නේ අපේ රටේ ගොඩක් අය බලාපොරොත්තු වෙන එහෙම පාලකෙක්. තොර දැන් අපේ දැන් ජනාධිපතිවරයාගේ තුමාගේ එහෙම ගුණාංග එච්චර දැක්කේ නැහැ මේ එයාගේ දුර කාලේ. නමුත් මිනිස්සු බලාපොරොත්තු වුණා මේක. ඒ ඍජු බව. අනිත් පැත්තේ මෘදු බව. මෘදු බව කියන්නේ ඊට වඩා මම හිතන්නේ ඇහුම් කන් දෙන ගුණය, අනිත් එක්කෙනා කියන එකට සමන් දෙන ගුණය. ඒතොර මෘදු අපි දන්න මෘදු සෞභ්‍ය මනුස්සයෙක් කියන්නේ සැරකෙනට වඩා මේ මිනිසුන්ට ආදරය කරන පාලකේ. දැන් එතකොට අපි ගොඩාක් කාලවලට හිතනවා මේ මේක දෙකක් කියලා. ඒ කියන්නේ උදාහරණයක් ඍජු කෙනෙක් මෘදු නැහැ. මෘදු කෙනෙක් ඍජු නැහැ කියලා. හැබැයි දැන් දසරාජාත්මේ කියන විදිහට මේ දෙකම එකවර පවතින්න ඕනේ මේ නායකත්වයකට කියලා. මේක ටිකක් මේ මම හිතන්නේ මිනිසුන්ට ටිකක් දිහා ගන්න අමාරු තැනක් කියලා මේ බැලුව බැලමට. මොකද එක්ක සමහරු හිතනවා දැඩි ඒකාධිපතියෙක් මාව තල්ලා පෙල්ලා හරි සැරට ඉන්න පුළුවන් ටිකක් කරන්න. දැඩි ෆාදර් කෙනෙක් වගේ නිකන් එහෙම කෙනෙක් ඕනේ කියලා. තව එක කෙනෙක් හිතනවා නෑ එහෙම නෙමෙයි මේ අමු හරි ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ තියෙන මිනිස්සු ගැන අහුම්කන් දෙන මිනිස්සුන්ගේ දුක තේරෙන හදවත උණු වෙන කෙනෙක් ඉන්න ඕනේ කියලා. ඉතින් මේ දෙක තියෙන අතර මැද කෙනෙක්ට පවතින්න පුළුවන්ද? අපි කොහොමද මේ දෙක අතර මැද කෙනෙක් හොයාගන්නේ? ඉතාම හොඳ ප්‍රශ්නයක් සාමර. ඒක මං හිතන්නේ ඔයා ඉදිරිපත් කරපු හොඳ ප්‍රශ්නයක්. ඒ කියන්නේ දැන් අපි බුදුහාමුදුරුව ගත්තහම ඇසළ දවසේ තමයි අමාමෑණී බුදු පියාණන් වහන්සේගේ අභිනිෂ්ක්‍රමණය ඔන්න ඔහොමම කියලා තියෙන්නේ. අමාමෑණී බුදු පියාණන් තේරුණාද? අම්මත් ඉන්නවා තාත්තත් ඉන්නවා. ඒ කියන්නේ අම්මා කෙනෙක්ගෙන් අපි හැමතිස්සෙම දකින්නේ මෘදු බව, සෞම්‍ය බව. තාත්තා කෙනෙක්ගෙන් ටිකක් දරදඬු නායකත්වය වගේ ඒ වගේ ඒ කියන්නේ පිරිමි ටෙස්ටොස්ටරෝන් පැත්ත දකින්නවා, අම්මගෙන් ඊස්ට්‍රජන් හෝමෝනේ පැත්ත දකින්නවා. ඉතින් ඔන්න ඔය අදහස් දෙකම එකට කැටි වෙලා තියෙනවා. අමාමෑණී බුදු පියාණන් වහන්සේ.
ඒකත් එක්කම චාමට මතකද දන්නේ අර සුනිල් පෙරේරාගේ සින්දුවක් තියෙනවා තාත්තා මට එන පුටොක්ක දවල් තරු පෙරුණා කියලා නේ සුනිල් පෙරේරානේ මේ එතකොට දැන් ඒ තාත්තා ටොක්කාන ඉන්නේ ආදරයෙන්ද එහෙම නැත්නම් තරහින්ද කියන එක අපිට බලන්න පුළුවන්. ඒ කියන්නේ එතනදී ඒ දඬුවමක් තියෙනවා. නමුත් ඒ දඬුවම තුළ පස්සෙ හැරිලා බලනකොට එයා ටිකක් ලොකු වෙලා බලනකොට එයා ඇත්තටම දකින්නේ ආදරයක් එතන. මෘදු බවක් ස්නේහයක් එතන තියෙන්නේ. ඉතින් මං හිතන්නේ අපේ නායකයාටත් අන්න ඒ දේම කරන්න පුළුවන් පත් වෙන නායකයෙක්ට මෘදු බව කියන්නේ මිනිසුන්ට ඕන ඕන විදිහට නටන්න කියන එක නෙවෙයි. ඒක මෘදු බව නෙවෙයි. නමුත් මෘදු බව කියන්නේ මේ තමන් කරන්න හදන වැඩේ ඇතුළත යම්කිසි ධාර්මිෂ්ඨ ගතියක් සවන් දෙන ගතියක් අර ශාමර කිව්වා වගේ සෞම්‍ය ගතියකුත් එක්ක එකතු වෙලා මේ මැසේජ් එක දෙන එක. හැබැයි එහෙම කියලා මේ හැමතැනම එක වගේ මැසේජස් දෙන්න ඕනේ නැහැ. සමහර වෙලාවට සැර මැසේජ් එකක් දෙන්න වෙනවා. නමුත් මේ සැර මැසේජ් එක දෙනකොට ඒකෙන් කියන්නේ නැහැ මේ මිනිස්සු තලා පෙරලා. විශේෂයෙන් අර අවිරෝධය කියලා එකක් තියෙනවා දසිරාජ ධර්මයේ. ඒ කියන්නේ මේ හැමතිස්සෙම අර ආරෝවට යන ගතියක් නැහැ. පුළුවන් තරම් සාමකාමීව දේවල් විසඳ ගන්න බලන එක රජාගේ එහෙම නැත්නම් නායකයාගේ විශේෂ නායකත්ව ගුණාංගයක්. ඒකත් එක්කම චමර අහලා ඇති අර සංසූගේ ආර්ට් ඔෆ් වෝ කියන කෘතිය. ඒක ගොඩක් වෙ මේ රාජ්‍ය තන්ත්‍රය පිළිබඳ, ඒ කියන්නේ යුද්ධ පිළිබඳ ආර්ට් ඔෆ් වෝ කියන එක මේ ගන්නවා. ඒක කියන එක තමයි එක දෙයක් තමයි යුද්ධයක් පරාජ කරන්න පුළුවන් නම් ඒක හොඳ ජයග්‍රහණයක්. නමුත් ඉහළම ජයග්‍රහණය යුද්ධේ නොකර ඒක දිනන එක. ඒක තමයි ඉහළම ජයග්‍රහණය. ඉතින් මේ ඍජුභාවය, මෘදුභාවය, ඉවසීම, ඊට පස්සේ තපස. තපස කියන්නේ ඒක ඉවසීම ගත්තොත් කන්ති පරමන් තපෝති තික්කං කියලා තියෙනවා. ශාන්තිය, එහෙම නැත්නම් ඉවසීම කියන එක පරම තපසයි කියලා එක. ඉතින් මෙන්න මේ වගේ ගුණාංග ඔක්කොම එකට එකතු වෙන එකක් මිසක් අපි අර එක ගුණාංගයක් උඩ විතරක් යන එක නෙවෙයි. අනිත් එක තව එකක් තියෙනවා. දැන් මිනිහෙක් ගත්තොත් අපි දැන් ගමුකෝ මේ දැන් ගෝඨාභය රාජපක්ෂ කියලා. එයා වුණත් එයාගේ නරක කැලලකුත් තියෙනවා, එයාගේ හොඳ කැලලකුත් තියෙනවා. එහෙම දෙකක් තියෙනවා. එතකොට අපි ඊළඟට තේරුම් ගන්න ඕනේ මේ ලෝකේ බ්ලැක් ඇන්ඩ් වයිට් දේවල් නැහැ. ඒ කියන්නේ ග්‍රේ ඒරියාස් තියෙන්නේ. මිනිහේ ඕන මිනිහෙක්ගේ හොඳ පැත්තකුත් තියෙනවා, නරක පැත්තකුත් තියෙනවා. ඉතින් අපි ගොඩක් වෙලාවට දකින්න පුරුදුලා ඉන්නේ අන්තගාමීව. අපි දැන් ඒ දවස්වල මම දැක්කා මිනිස්සු රණවීරු වගේ හොඳ විතරයි දැක්කේ. දැන් දකින්න නරක විතරයි. ඉස්සර කිව්වා මෙන්න රණවිරුව ගිහිල්ලා මෙම කොටි අල්ලනවා, දෙමළ මිනිස්සු මරනවා, ඔහොම එක එකව කිව්වා. නමුත් දැන් දකින්න මෙන්න අපි සිංහල මිනිස්සුත් මරනවා, දැන් නරකයි කියලා. ඊට පස්සේ දැන් කියනවා නීතිවේදීන් හරි හොඳයි කියලා. තව ටික කාලෙකින් නීතිවේදිනුත් කියයි නීතිවේදිනුත් මේ යටින් කරලා තියෙන වෙන වැඩක් කියලා. මම දැක්ක අද වෙනකල් ඊයේ වෙනකල් මිනිස්සු කිව්වා සිරස හරි හොඳයි කියලා. දැන් කියනවා සිරසත් නරකයි කියලා. ඉතින් දැන් මේ අපි බලන්න ඕනේ මේ තීරණ ගන්න මිනිස්සුන්. මම නම් ඇත්තටම මේ නායකයෝ කියන කට්ටිය ගැන නෙවෙයි මගේ විශ්වාසය එහෙම නැත්නම් හැදෙන්න ඕනේ කියන එක තියෙන හැමතිස්සෙම පුද්ගලයා නොහොත් මම කියන එක පැත්ත තමයි මාව හැමතිස්සෙම හැරෙන්නේ. මම හැදෙන්න ඕනේ කියන එක. ඉතින් මේ මම හැදෙනකොට මෙන්න මේ දසරාජ ධර්මයේ මගෙත් තියෙනවා හැම කෑල්ලම. නමුත් ඒ සමහර කෑලි වල ඉම්බැලන්ස් එකක් තියෙනවා. ඒ කියන්නේ එක්ක මගේ ඍජු බව කියන එකේ දැන් ඍජු බව කියන්නේ අපි හිතමුකෝ මොකක් හරි කියන්න තියෙන දේක් කෙඩින් කියන එක. ඒක සමහර කෙනෙක්ට වෙන්න පුළුවන්. ඒක ටිකක් අර මේ ටූස් මේ අප්‍රන්ට් වැඩි කියලා නිකන් අපි කියන එක අර පොල්ලෙන් දමලා ගහනවා වගේ කියන්නේ. නමුත් අනිත් පැත්තට මේ අනිත් පැත්තට මට ඒක කියන්න පුළුවන් මෘදු ගතිය ඩිවලොප් කරගන්න පුළුවන් නම් මට ඒකේ බැලන්ස් මැසේජ් එකක් කියන්න පුළුවන්. මම අර ඉස්සර ගිය නායකත්ව පුහුණු වැඩමුළුවල ඒ කට්ටිය මට කියලා දුන්න එක කොහොමද ෆීඩ්බැක් දෙන්නේ කියලා. ඒ ෆීඩ්බැක් දෙන එකට එයාලා කියන්නේ ෂුගර් කෝටින් මෙතඩ් එක කියලා. ෂුගර් කෝටින් කියන්නේ අර සීනි තවරලා මොකක් හරි තිත්ත බෙහෙත් පෙත්තක වුණත් සීනි තවරලා දෙන්න පුළුවන්. ඉතින් ඒ ෂුගර් කෝටින් එකේ කියන්නේ ඔන්න දැන් චාමර ගැන මොකක් හරි මට ෆීඩ්බැක් එකක් දෙන්න ඕනේ. මට ඔයා ගැන දෙන්න ඕනේ. මම මුලින්ම ඒකේ හොඳ දේවල් ඇප්‍රීෂিয়েට් කරනවා. ආ චාමර මෙහෙම හොඳයි, ලස්සනට රැවුල කපලම උණු සෝදලා ඉන්නවා. නමුත් කියලා තමයි ඉතුරු ටික කියන්නේ. ඉතින් අන්න ඒ වගේ දේවල් මේ ඕන තරම් මේ දැන් අපේ මේ විශේෂයෙන් මේ අපේ මේ සහෝදර සහෝදරියෝ ඉගෙනගෙන මේ ඉන්ටර්නෙට් පාවිච්චි කරනවා, ෆේස්බුක් කියන්නේ ඉංග්‍රීසියෙන් යන එකන්නේ. මේ වගේ මේ ලෝකේ හැමතැනම තියෙන මේ වගේ කරුණු දැන් තියෙනවා. YouTube එකට ගියොත් ඕන තරම් කරුණු තියෙනවා. මේවා බලලා අපිට හැදෙන්න ඕන තරම් අවස්ථාව තියෙනවා. ඉතින් මං හිතන්නේ දැන් මේක මේ සමහර කට්ටියක් මේ දේ බැලුවට රටේ බහුතර ජනතාවක් මේ වගේ දේවල් නොදන්නවා වෙන්න පුළුවන්. මෙයට අවයා නොවෙන්න පුළුවන්. මොකද එයාලේ ඉකොනොමික් යාන්ත්‍රණය ඇතුලේ ඒ මේ ආර්ථික දරිද්‍රතාවයෙන් පෙළෙමින් නිකන් අර වහල් සේවයක යෙදෙනවා. ඒ කියන්නේ අර උදේ ඉඳලා හවස වෙනකල් ජීවිතේ ගැට ගහගන්න ලොකු
පරිශ්‍රමයක දෙනවා. ඉතින් මං කියන්නේ මේ පුළු පුළුවන් කට්ටිය මේ හැම දිනාටම මේවා බෙදලා දෙන්න. මේ ලෝක විශ්ව දැනුම බෙදලා දෙන්න. ඉස්සර වගේ ත්‍රිපිටකය ඇතුළේවත් බයිබලය ඇතුළේවත් නෙමෙයි මේ විශ්වය පුරාම දැන් දැනුම තියෙනවා. ඒක විශ්වෙම කනෙක්ට් වෙලා තිනේ. මේ දැනුම ඉතින් අපිට බෙදලා දෙන්න පුළුවන් අපේ සියලුම යාළුවන්ට.